හබරාදුව වෙරළට බිජුලෑමට පැමිණි අහිංසක කැස්බෑ අම්මා පණ පිටින් සිටියේදී ඇගේ එක කකුලක් කපාගෙන තෙම්පරාදු කරගෙන කති. Good morning Milan. Good morning sir. මෙයා සුදු කැස්බෑවෙක්. ඔව්. ඔලිවි රේට්ලි කියන වර්ගයේ සුදු කැස්බෑවෙක් මෙයා. මේ වර්ගයට අපි සිංහලෙන් කියන්නේ බටු කැස්බෑව කියලා. ඔව්. તો මෙයා කැස්බෑ විශේෂ වලින් ඉතාම කුඩා ප්‍රමාණයට ලොකු වෙන කැස්බෑ වර්ගය. ඒකයි බටු කැස්බෑව කියන්නේ. ඔව්. මෙයාට සමහර අය කියනවා කළු කැස්බෑව කියලාත් කියනවා. සුදු එකට. කළු කැස්බෑව. ඉතින් මෙයා සුදු වෙලා තියෙන්නේ මෙයා ඒ වර්ගයේ ඇල්බිනෝ එකෙක්. ඇලි කැස්බෑවෙක්. අර මිනිසුන්ගේ සුදු වෙනවා වගේ නයි ඉන්නවා. ඔව් ඔව්. ඇයි මෙයා වටිනවා කියලා කියන්නේ මේ සුදු කැස්බෑව ඔය? මේ 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 සත්තුන්ට සර් ඇත්තටම එහෙම විකුණන්නත් බෑ. එම මිලකුත් නැහැ. අර මෙහෙම මේ ජාන විකෘති වීමක් වෙන්නේ දසදාසකට එකක් වගේ. ඔව්. ඉතින් අර ඒකේ අර රොයා හින්දා තමයි ඒක වටිනවා කියලා මිනිස්සු ඔය මතයක් ගොඩනගාගෙන දින්නේ. මෙයාට මේ මෙයා කොහෙන්ද හම්බුනේ වාට? මෙයා මේ හැච් කරනකොට ආපු එකනේ. ඇත්තද? ඔව් අපි ගොඩාක් මෙහෙ බිත්තර වර්ෂයකට අපි බිත්තර දසදාසක් විතර හැච් කරලා පැටව් රිලීස් කරනවා මූදට. එතකොට මෙහෙ කියන්නේ ඔයා තනියම 10000ක් විතර කරනවද? ඔව්. මේ මෙහෙ මධ්‍යස්ථානෙන් තමයි වැල්ලවත්ත දෙහිවල ගල්කිස්ස අඟුලාන ලුණාව ඒ ඔක්කොම බිත්තර මිලදී ගන්න මේ මධ්‍යස්ථානෙන් තමයි අපි. හරි. මිලදී අරගෙන ඒ ඔක්කොම ක්‍රමවත්ව වෙරළේ වල්ලලා පැටව් අරගෙන මූදට රිලීස් කරනවා. මෙයාට වයස කොච්චරද? මෙයාට සර් දැන් අවුරුදු 2ක් වෙනවා. මෙයා කොච්චර කාලයක් තව තියාගන්නවද? මෙයාව අපි ටිකක් වැඩිපුර තියාගන්නවා. මොකද මේ සුදු කැස්බෑවට සාමාන්‍යයෙන් විවෘත මූදේ ඉන්න අමාරුයි. ओपन बोट एक मुखद या उड़ाक सन्वेदी इराउट सामान्य आदि रसने कदी शीतल कदी अनिताय वगे नहीं मैं टग्गा मेरे इन बल थी मैं आव एक आप काल टीका लोकू कर ला मैं आटा और दिन प्रमाण और हतरक पहक इतर उपरी मेहती आगना इट बस निदास कर लिया वन तमें अभी बलापुर මෙයාට දවසකට කෑම තුන් හතර පාරක් වැටෙනවා එන විසිටර්ස්ලා අපිට අරන් එනවා මාළු. ඔව්. ඒගොල්ලෝ අර ඩොනේෂන් එකක් වශයෙන් මාළු අරන් ඇවිල්ලා ඉතින් මේගොල්ලන්ට නිතරම කෑම වැටෙනවා. ඉතින් සමහර අය නාය මාළු අරන් එනවා. අපි සාමාන්‍යයෙන් මේගොල්ලන්ට වේලවල් දෙකක් දෙනවා උදේටයි හවසටයි. ඔව් පර්සනල් දෙකුත් දෙනවා. ඔව් ඔව් වෙනම ප්‍රධාන දෙයකුත් දෙනවා. එන අය අරන් එන අයට ওই විදියට මාළු දාලා දෙනවා. ඒගොල්ලන්ට ෆීඩ් කරන්නත් පුළුවන්. යාගේ නම විලියම්. විලියම් දෙය. ඔව්. මේ මේ ටැංකිය හදුවේ කවුද? මෙතන මේක අපිට මෙයා වෙනුවෙන් හදලා දුන්නේ මේ ජර්මන් ෆැමිලි එකක්. ඒගොල්ලෝ මේ අපේ මේ සෙන්ටර් එක බලන්න ඇවිල්ලා අපි කිව්වා මෙහෙම අපිට ඉඩ ප්‍රමාණය අඩුයි මොකද අපිට තියෙන තත්ත්වෙත් එක්ක අපිට මේක මෙයාට පුළුවන් නම් උදව්වක් කරන්න වෙනම ටැංකියක් හදලා දෙන්න කියලා ඊට පස්සේ මේ ෆැමිලි එක මේ ටැංකිය අපිට හදලා දුන්නා. මෙයා කාටවත් අනතුරක් කරලා නැද්ද නෑ නේද? නෑ නෑ. හරි හීලයි මෙයා ඩොල්ෆින්ලා වගේ තමයි මේගොල්ලෝ. ඔය කට අරින්නේ මේ මාළු අපි ෆ්‍රීඩ් කරනවා කියලා හිතගෙන නැත්තම් කිසිම අනතුරක් කරන සත්ෙක් නෙමෙයි මේ මූදේ. ඔලිව් රේට්ලි කියන වර්ගය තමයි ලංකාවට වැඩිපුරම එන්නේ බිත්තර දාන්න. දැන් සමහර අය දන්නේ නැහැ මේ කොළඹ කැස්බෑව එනවායි කියලා. මේ සීමාව තුල අපි බිත්තර 10000ක් විතර එක්කව කරනවා මේගොල්ලන්ගේ සීසන් කාලෙට. පැටව 8-9000ක් කොහොමද නිදාස් කරනවා එක වර්ෂයකට. මෙහි හැච් කරලා පැටව රිලීස් කරනවා. මේ හතර දෙනාටම නම් හතරක් තියෙනවා. මේ නම් හතරක් තියෙනවා. මෙයා ඇවිල්ලා මයිකල්. මෙයා ක්‍රිස්ටෝපර්. ඔව්. මෙයා මයිකල්, ක්‍රිස්ටෝපර්, මෙයා මාක්, මෙයා ඩේවිඩ්. මෙයා මාක්. ඔව්. මෙයා ඩේවිඩ්. ඩේවිඩ්. අරයා ක්‍රිස්ටෝපර්. මෙයා ක්‍රිස්ටෝපර්, මෙයා මයිකල්. මේගොල්ලෝ රණ්ඩු වෙන්නේ නැහැ. නෑ නෑ. මේ වර්ගය හරි ෆ්‍රෙන්ඩ්ලි. අර ටිකක් වසකැස් බෑ වර්ගයක් ඉන්නවා. නෑ නේද කෑව දෙනවා. ඔව් ඔව්. ඒ කියන්නේ ස්පෙල් එක කරනවාද ඒකෙන් දෙනවා? ඔව් ඔව්. ඒගොල්ලන්ට කෑම දෙනකොට දැනෙනවා මාළු. මේගොල්ලෝ බහුලව පාසි වර්ග වලට තමයි ගොඩක් පොඩි කාලේ ආස. පාසි කරනවද? ඔව් පාසි පෙඳ පාසි. අපි මේ ගල්පර ළඟින්ද පෙඳ පාසි මේගොල්ලන්ට සාමාන්‍යයෙන් දවසකට දෙපාරක් තුන් පාරක් විතර දෙනවා ගෙනල්ලා. ඒකට මේ වර්ගයේ සාමාන්‍යයෙන් බිත්තර 200ක් 150ක් අතර දානවා. එක්කෙනෙක්. එක්කෙනෙක්. මේ එක්කෙනෙක් කොච්චර ලොකු වෙනවද? මේ වර්ගේ ටිකක් ලොකු වෙනවා වැඩි. මෙයා කිලෝ 350ත් 400ත් අතර ලොකු වෙනවා. දැන් කොච්චරද බලන්න. දැන් මේගොල්ලන්ගේ කිලෝ 5 10 ඒ වගේ තමයි. ඒකෙන් මේ ටැංකිය මදිනවද ඒක? ඔව්. සාමාන්‍යයෙන් මෙහෙ මෙයාලව තියාගන්නේ මේ දෙන්නත් දැන් ලොකුයි. මේ දෙන්න තව මාස 3-4කින් අපි නිදහස් කරනවා.
එතකොට මේගොල්ලෝ මෙහෙ ඉන්නේ අවුරුදු 4ක් 5ක් වගේ තමයි. එතකොට මේගොල්ලන්ට අවුරුදු 5ක් 4ක් ඇතුළතදී මේගොල්ලන්ගේ අපි අපේ කොරල් රීෆ් එකට නිදහස් කරලා යවනවා. මේ ඉන්නේ මේ ලංකාවට වෙන වර්ග ප්‍රමාණය. අපිට වර්ග 5ක් එනවා ලංකා වෙරළට. ඔව්. ශ්‍රී ලංකා වෙරළේ අපේ වර්ග 5 තමයි ග්‍රීන් ටර්ටල් කොල කැස්බෑවා ඔලිව් රෙඩ්ලි බටු කැස්බෑවා එතකොට හොක්ස් බිල් ලෙලි කැස්බෑවා අපි යාට සමහර අය කියනවා කුකුල් කැස්බා කියනවා පොතු කැස්බා කියනවා ඒකේ ලෙලි කැස්බෑවා ලෙලි කැස්බෑවට සමහර පළාත්වල කියනවා කුකුල් කැස්බා කියලා ලෙලි කැස්බෑවා කියනවා උගුසු කැස්බෑවා කියනවා පොතු කැස්බෑවා කියනවා මේ එයාව ගොඩාක් සමහර ඉස්සර මරලා තියෙනවා ඔය ජුවලරි බඩු හේම හදන්න එයාගේ කට්ටෙන් තමයි ගොඩක් ජුවලරි පරිවදන්න ඕ ලෙලි කැස්බෑවා අර ඇවිල්ලා දාර කැස්බෑවා මේගොල්ලෝ ඇවිල්ලා ග්‍රීන් ටර්ටල්ස් කොල කැස්බෑවෝ හතර දෙනා ඕ මෙයා කොල කැස්බෑවා කියලා කියන්නේ මෙයාගේ මේ කට්ටේ ඇඟ ඇතුලේ තියෙන තෙල් තට්ටුව කොල පාටයි ඒක මේ ඇඟ ඇතුලෙන් පේන්නේ හා හා එතකොට මේගොල්ලෝ මේ ඉස්සර හරි ප්‍රසිද්ධයිලු ඔය ජර්මනියේම ග්‍රීන් ටර්ටල් සුප් එක කියලා මේගොල්ලන්ගේ බහුලව ඒ රටවල් වල ඉස්සර මරලා තිනවා සුප් වර්ග වලට ඉතින් මෙයාලව තාමත් මේ මෙහෙ හරියනම් මේ මෙතක් ඉඳන් දකුණු පැත්තට යනකම් මේගොල්ලෝ සංරක්ෂණය වෙනවා මේ වගේ ව්‍යාපෘති නැති පළාත් මං කියන්නේ උතුරු වෙරළ තීරයේ ඔව් ඉතින් මෙයාලව තාමත් මිනිස්සු අර මේගොල්ලන්ගේ වටිනාකම දන්නේ නැති කම නිසා මේගොල්ලන්ගේ තාමත් මරනවා මස් සඳහා සමහර අපි අහලා තියෙන විදිහට මේගොල්ලන්ගේ බෝට්ටුවේම මරලා මස් විතරයි වෙරළට අරන් එන්නේ ඒ මූදේ කටු ටික මම මූදේ දාලා එනවලු කටු ගේන්නේ නැලු ගොඩට ඒ එනකොටත් ඕඩර් ටික අරගෙන තමයිලු එන්නේ මස් විකුණන මස් විකුණන්න ඉතින් මේගොල්ලන්ගේ සමහර එක එක මත තියෙනවා මේගොල්ලන්ගේ මස් කෑවම එක එක ලෙඩ හොඳ වෙනවා කියලා ඉතින් ඒ මත වලටත් මිනිස්සු ගොඩාක් මේගොල්ලන්ගේ මරලා කනවා සමහර අය කියනවා මේගොල්ලන් මස් කෑවම බ්ලඩ් ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ආතරයිටිස් ඒව එහෙම හොඳ වෙනවා කියලා ආතරයිටිස් ලෙඩේම හොඳ වෙනවා කියලා දුන්නා මොකක් කරුම් හේතුවක් ඕ මෙයාගේ බිත්තරේ ග්‍රෑම් 38ක් බරයි එක බිත්තරයක් වර්ගය 90 දාන බිත්තරේ බර ප්‍රමාණය වෙනයි ඒ වගේ බිත්තර මෙයා දානවා කොමත් 150 ඉඳලා 200 වෙනකම් ඔව් මේකේ ගෑනු පිරිසට හොයාගන්න ක්‍රමයක් තියෙනවා සාමාන්‍යයෙන් මේගොල්ලෝ පුංචි කාලේ අවුරුදු 5ක ඇතුළත ඒක හොයාගන්න අමාරුයි. එතකොට මේගොල්ලෝ එක වගේමයි ගෑනු පිරිමි. එතකොට මේගොල්ලෝ අවුරුදු 15 10 පෙන්නම් පස්සේ තමයි පිරිමි සතාගේ වලිගයක් වැවෙනවා දිගට. හා ටේල් එක. එතකොට ඒ ටේල් එකෙන් අපිට පිරිමි සතා හඳුනගන්න ගොඩාක් පුළුවන්. එතකොට මේ නියපොත්ත පිරිමි සතාගේ මේ නියපොත්ත ගොඩාක් දිගට වැවෙනවා. මෙන්න මේ මෙතන තමයි නියපොත්ත එන්නේ. එතකොට මේ නියපොත්ත දිගට වැවෙන්නේ අර මේගොල්ලෝ බ්‍රීඩින් වෙන වෙලාවට මේ ගෑනු සතා ඒව එකෙන් තමයි මේගොල්ලෝ අල්ලන්නේ කටුව අල්ලගන්නේ එතන මෙයා ටිකක් වසයි මේ වර්ගයේ එහෙමද ඔව් මේ වර්ගයේ මිනිස්සු කනවත් ටිකක් අඩුයි මේකද මේ මේ වර්ගයේ කැස්බෑව ඔව් මෙයා වසයි මේ මේ වර්ගයේ කැස්බෑවන්ගේ ඇමෝනියන් ප්‍රමාණය වැඩිලු ඇඟේ ඒක මිනිස්සු කෑවම විසයිලු ඒකින්ද මේ වර්ගයේ කැස්බෑවන්ගේ මිනිස්සු වැඩිය මරන්නේ නැහැ හැබැයි ඉතින් ඒ විසනිත් කැස්බෑවන්ටත් තියෙනවා නම් හරි ෂෝක් නේ ඔව් ටික බේරෙනවා නේ එයාවිල්ලා බටු කැස්බෑවෙක් ආබාධිත එක්කෙනෙක් ඒ මෙතනට ඇවිල්ලා දැන් මාස දෙකක් විතර ඇති සර් දැලක් වැදිලා තමයි ඇවිල්ලා තියෙන්නේ එයාට එයාට දැන් වතුරේ යටට යන්න බෑ පොඩ්ඩක් ඇදයි වගේත් නේ ඔව් ඔයාට කොහෙන්ද ආවනේ යාව මෙයාව සර් මේ 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 පොලිසිය මහත්තයෙකුයි අඟුලානේ ළමයි ටිකුකු එක්කයි වෙලා තමයි මෙයාව අරන් ආවේ මෙයා දැලත් එක්ක ගොඩ ගහලා එතකොට මෙයාව ඒ දැලෙන් ඒගොල්ලෝ දැල කපලා මෙයාව රිලීස් කරන්න බලලා තුන් හතර වාරක් මෙයාට යන්න බැරි ඉඳා මේගොල්ලෝ මේ පොලිසිය මහත්තයත් එක්ක මේ අපේ මධ්‍යස්ථානයට අරන් ආවා. දැන් මේ වගේ හම්බ වුණාම ඩොක්ටර්ස්ලා කවුරුත් නැද්ද අපිට මේක එහෙම ඉන්නවද වට? සාමාන්‍යයෙන් සර් අපි කියමුකෝ ලොකු තුවාලයක් ඇඟේ තියෙනවා කියලා. ඒ වුණොත් අපි වනජීවීකට දැනුම් දීලා ඒ අදාළ දොස්තර මහත්තයෙක්ව මෙහෙට ගෙන්න ගන්නවා. තව මාස 3ක් 4ක් මෙයා යනකොට මේ සාමාන්‍යයෙන් කෑම ඔම නිතරම ගන්නකොට මෙයා සමහර විට වතුරේ කිමි දෙන්නත් පුළුවන් මොකද ගොඩක් ආයෙ අපි ওই විදියට හොඳ කරලා නැවත මූදට රිලීස් කරලා තියෙනවා. ඒ දැල වැදුනේ පාර තියෙනවා මේ. ඔ ඔ ඔ ඔ. එයාට මේ දැල වැඩිච්ච පාර. ආ එතන කැඩලා තියෙනවා නේ. ඔ මෙතන බෝන් එක කැඩලා තියෙනවා. මේ පොඩ අල්ලලා බලන්න.
नरक के अम्मी मे सता मरला मस्कन दें अवरुदू गाना काफी फाइट कल फाइट कल कैसबे मरने का मे 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 वेरला तीरी आप नवत्ता तीन आय मिनट मे वगे मरा आय अवरुदू गाना मेक नवत्ता नवत्त गन दें मे हर मीनू कौर कैसबे बितर का नीतने कैसबे मर नीतने बितर अम्मनो मेहट गेन मेहट गेन मे मध्यस्थान अंबेन ये मुदालोलिंग तम ये बितर मिलदी अरगना पेटव मुदर निदास करमतर इवागे नवत मुदट अन्न बेरी आबाति सत्तु अभी मे रेक बलागर तीयागर नवत मुदट अन्न बेरी आया मे चूटी और ये रेटली पेटी अभी पेटव दिनगे मे वर्ग तीयागत्ते पेटव एकसिया गाना कभी हेच्चू ने बेला में रिलीज करा पेटाओ एकसिया दहायक इधर मुदर दे अम्मा मैं का ओली रेडली बटू कैस भी आओ मैं आठ दिन कुछ चल भाई साहब मैं आठ दावस पाहा कायक इधर है मैं गोला नमन दे खाने दे मैं गोला दाने चूटी इस्सो चूटी मालू कहली तो मैं गोला टा मास देखा इधर याना कोटा मैं गोलो लोकु मालू कड़ागना कान ना पुरुदी नो अभी दैनिक तम दियागते अनीतम ये वेलाम मुद्र रिलीज करा निदास करा सामान्य सर अभी यार स्वबाधा में विधीय तम ये गोल्लो अरे हेच्चुनाम मुदटे अनेक थिंग अभी अरे एक कोम विनस्करण हदानी ने ये विधीयट में अभी सीएट अनुवाक मुदट निदास करनो मेघोल्लो तवा सहायक अभी मेघोल निदास पुलव सामान्य मेह अभी मेघोल देनो पनपिटी मालू पेद पासी तो सामान्य रीफ के मेघोल्लो सामान्य विद्य गेम कुम मेह देनो मालू हंट करने दड़ियांकर मेघोल पुरुदू तो एक अभी पनपिटी मालू मेघोल दाँ पेद पासी दाँ तो सामान्य मेघोल निदास मेघोल दाँ मेघोल तीन कैम कन्न तीन कैम मुनात की रीफे तीन कैम सामान्य विद्युत एगोलो दड़ अंकल अरे कनो तुनक मे विद्युत इंदला रीफे हिंदी सामानी एक अभी पनपिटी मालू दाला मेघोल पनपिटी ककुल मालू इसो दाला मेघोल पुर्दल तीन अभी पनपिटी मालू इदम मेघोल इलोल गील अल्ला कन ऐक्टिविटी मे वर्ग खरी वसाई मे वर्ग अतन आ पोटी एक्की मे वर्ग एक्कीम पोत गैस हरी ऐक्टिव हरी वसाई मिथन इन सर मे लोक हेड मेघोल तम लोके गुडाग्म दुर्लभ वर्ग के कैसबे दन आसिया लंकावट वितर ये बितर दी वर्ग मेघोल लोक विनो सर मे कि हरसी अक्तर लोक विनो मेघोल तब मस की पेकिंग अभी मेघोल मुदर निदास पुलवा दन अवरदू हतर हकनो मेघोल रिकॉर्डिंग ने अदे क्या मे मिनीसू कैस मे वर्गे हम कैसबे मरला दें कैसबे वेला इवरा मे वर्गे लंका इवरा इतना मे वगे कैसबे कभी सामान्य रीफे के किलोमीटर दहा पाल सामार ड्राइव करा मे वर्गे कैसबे को आगे बे अभी मे आईला बटू कैसबे वर्गे आबादी एक्की आगे अत पैने दें मैं सर मे आट अद्दे कतने काकूल कुतने मे आट पीन अटे अन्न बे इतना मे आई जीवित काल में मेहतम इन विन तर मे आट सा दड़ियां कर बे कैम उन्न बे पीन बे मुदे निदास कैम उन्न बे ओ गिना कपूल कपूल देखा ही आता ही नहीं मैं आगे में तीरने कर आट अवरुदू हतलिया वायस सतेक्ल मेघोल सामान्य कैसबे अवरदू असूवत् सी एर कैसबे आयु काले
इब तमाइ और देशीय तुनसिया पिद्र जीवत्न क्या मे गोल वेड आयु काल इब जीवत्न याट गोम टोमकेम देना याट अतिम देना मेट याट या पीन यागे हवाल पात ना यान याट तमाइ सर टैंकिया ने टैंकिया कदा गण सर ओ मिनम टैंकिया कदा गण अतना मिथन सर मे पोड़ी टैंकी दिखती अभी इतना मे हदन वकील हितागर इन ताम ताम प्रतिपादन ने टैंकी हदन मे 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 तीन कोरोना प्रश्न विदेशी पेमीनियम अतम नैतिवा गिया अद्देकमने මේ අතනි ටැංකිය කර දැම්ම නම් හොඳයි. ඔව් සර්. එයාට අපිට ටැංකියක් කදා ගන්න එක තමයි ලොකුම ෆයිට් එකක් තියෙන්නේ. අතල හිටියේ මේ දෙන්නම නේ. ඔව් 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 ඒ වර්ගයේ. මෙයාට දැන් වයස කොච්චරද? මෙයාට මාස 9ක් 10ක් විතර ඇති. මේ තවහද විතර. ඔව් ඔව් ඔව්. ගොඩ කොච්චරද ඉන්නවද නැන්නේ? गोड इन पुला मेकोलंट ओन विलावा मेकोलो मेरे वतुर नैतवेला विजल ने हदील वेली निशा तमए मेरे नम मेकोलो वतुरे उठ तम उष्मा अरे तलमा तलमसा ओ मेकोलो ना वतुर तेक तमए का वतुर तीनो ना मेकोल कैम ओ गिली मिथन समय से अभी भीतर वाला हच कर लंगे सीजन भीतर दादा हक इधर एक कौन मिथन විතර 10000 10000ක් විතර. ඒතරේ 10000 මොන මොන වර්ගෙද කියලා දන්නේ නැහැ. එතකොට මේ අපිට කියන්න පුළුවන් green turtle monkey සර ග්‍රෑම් ගානින් අපිට විතර යැල්ලුවම කියන්න පුළුවන් මොන වර්ගෙද කියලා. එතකොට මෙහාට වැඩිපුරම එන්නේ බටු කැස්බෑව. ඔව්. බටු කැස්බෑවයි green turtle ලා පොඩ්ඩක් අඩුයි. ඔව්. ඒක දකුණු පැත්තර වෙන්නේ green turtle ලා වැඩි බටු කැස්බෑව අඩුයි. අඩුයි. එතකොට අර අර වර්ග දෙක හොක්ස් බිල් ලා ලොග හෙඩ් කින වර්ග දෙක දැන් ගොඩාක් වඳ වෙලා ගිහිල්ලා ඉවරයි. ඒගොල්ලෝ එනවා ගොඩක් අඩුයි දැන්. කොච්චර කල් විතර මේ පොරේ සාමාන්‍යයෙන් විතර වල දාලා දවස් 45ක් යනවා පැටවු හැදෙන්නේ. ඔව්. ඒකත් අම්මා ඕන්නේ නැහැ ඒගොල්ලන්. අම්මා ඕන්නේ. ඒ කියන්නේ විතර රකින්න දරව මේ අම්මා ඕන්නේ නැහැ. ඉරුවෙලියෙන් තමයි මේගොල්ලන්ගේ විතර හැච්වෙන්නේ රැකෙන්නේ. ඔව්. සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ ගෑනු පිරිමිත් වෙනස් වෙනවා පවතින උෂ්ණත්වය අනුව. විතරේ? විතරේ. ඒ විතරේට ලැබෙන අපි කියන්නේ සෙල්සියස් 29යි කියලා. 29ට අඩු වුණොත් පිරිමි සතෙක් වැඩි වුණොත් ගෑනු සතෙක්. කැස්බෑව වලහරන්නේ මෙන්න මේ විදියට. මෙන්න මේ වගේ ප්‍රමා හැඩයකට තමයි වැලහරන්නේ. ඔව්. ඒතර මේ බිත්තර වලේ ඉන්නේ මේ උඩ ඔක්කොම ගෑනු සත්තු හැදෙන්නේ. මොකද උෂ්ණත්වය වැඩි. 29ට වැඩි නේ. ඒතකොට මේ යට තමයි පිරිමි සත්තු හැදෙන්නේ. ඒතකොට මේ ගෑනු සත්තු දැන් අපි කියමුකෝ අද රැහැට හැච් වෙනවා කියලා. ඒතකොට මේ ඉස්සල්ලාම එන්නේ ගෑනු සත්තු. හැබැයි මේගොල්ලෝ බිත්තර බිඳුනම දඩබඩ ගාලා යන්නේ. මේගොල්ලෝ උදේ ඉඳලම වැලි කඩ කඩ දානවා පිරිමි අයට මේ වලය ගොඩ වෙන්න උඩෙන්. මොකද ගෑනුසත් ඔව් සපෝට් කරනවා. දැන් ගෑනුසතුට ඉස්සලම ගියොත් පිරිමි සත්තු ආයේ වැලි ඔක්කොම වැටලා මැරෙනවා. සාමාන්‍යයෙන් පැටව 100කට වැඩි ප්‍රමාණයක් හැච් වෙනකොට එක්කෙනෙක් දෙන්නෙක් වෙනවා ආබාධිත අය. ඒ කියන්නේ අත එක්ක වැඩ කරන්නේ නැහැ, එක්ක කකුල වැඩ කරන්නේ නැහැ, එක්ක කටුව ඇදයි. දැන් ඒ වගේ අය
ඇත්තටම මේ වල පැටව ඔක්කොම ගියාන් පස්සේ අපි වල සුද්ධ කරනවා. ඒ වල සුද්ධ කරන වෙලාවේ හම්බෙන අර වගේ ආබාධිත පැටව දෙන්නේ තුන් දෙනෙක්. ඒ වගේ අය තමයි සාමාන්‍යයෙන් අපි අර විදියට තියලා ලොකු කරලා සාමාන්‍යයෙන් මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක් යනකොට ඒගොල්ලෝ යථාතත්වයට එනවා. පුංචි කාලේ කැස්බේ පැටියා යනකොට මේ ඒරියා එකම මැප් කරගෙන තමයි යන්නේ. එයාට තියෙනවා GPS සිස්ටම් එකක්. සාමාන්‍යයෙන් මෙහෙන් නිදාස් වෙලා ගිහිල්ලා ඒගොල්ලෝ ඉන්න පුළුවන් දකුණු ඇමරිකාවේ ජීවත් වෙන්න පුළුවන්. මාලදීවිනි ඉන්න පුළුවන්. අන්දමන්ද දූපත්වල ඉන්න පුළුවන්. ඒ වගේ කැස්බෑව කිලෝමීටර් 10 ගණක් පීනලා යනවා. හැබැයි බිත්තර දාන කාලෙට අර ගියපු ඒගො එයා ගිය මැප් එක යාට මතකයි. ඒ මැප් එක දිගේ ආයෙත් එයා නිදාස් වෙච්ච තැනටම ඇවිල්ලා තමයි බිත්තර දාන. බිත්තරේකින් එන පැටියෙක් ගිහිල්ලා අන්දමන්ද දූපත්වල හිටියත් ඇමරිකන් දූපත්වල හිටියත් පරාසෙක හිටියත් බිත්තර දාද්දි ආපහු එයා උපන් වෙරළකටම තමයි ඒ වෙරළට ආපහු එනවා එනවා ඌට පොඩි නෑදෑයෝ ඉන්නවා වගේ පොඩි රිලේෂන්ෂිප් එකක් වගේ ඇති මේකේ නේ සාමාන්‍ය සිස්ටම් එක නේද අර අර සලමන් ෆිෂ් වගේ තමයි ගඟෙන් මූදට ගිහිල්ලා මූදේ ලොකු වෙලා එයා මැරෙනකොට ආයේ ගඟටම ඇවිල්ලා එයා හිටපු තැනටම ඇවිල්ලා තමයි මැරෙන්නේ සාමාන්‍යයෙන් මේගොල්ලෝ හතේ ඉඳලා එලි වෙනකම්ම බිත්තර දාන්න එනවා එන්න පුළුවන් ඒ කාලේ අතරතුර ඒ කියන්නේ එක රැයකට එන්න පුළුවන් 12ට එන්න පුළුවන් 7 මාට එන්න පුළුවන් 8ට එන්න පුළුවන් සාමාන්‍යයෙන් එයාට පිරිමි සතෙක් නැතුව අවුරුදු 5ක් 10ක් ගිහිල්ලා හරි බිත්තර දාන්න පුළුවන් බිත්තර ලක්ෂ ගාණක් තියෙනවා එයා එයා එයාගේ ඇඟි 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 බිත්තර වැල කියලා කියන්නේ අපි ඒකට පිරිමි සතෙක් එක්ක එයාට සංසරණයේ යෙදෙන්නේ නැතුව අවුරුදු ගාණක් ගිහිල්ලා බිත්තර දාන්න පුළුවන් සාමාන්‍යයෙන් කැස්බෑව ගෑනු සතෙක් අද බිත්තර දාලා එයා හෙට ඇවිල්ලා බිත්තර දාන්න පුළුවන් එද්දි හැබැයි හරි මරුනේ දැන් උන් අර මේ එද්දි අහු වෙනෝනේ පොඩි කාලේ මේ මූදෙන් ගියේ කියලා ෂුවර් එකට ඔව් දැන් මෙතනින් එන කැස්බෑවෙක් මේ වෙරළෙන්ම නිදාස් වෙන කැස්බෑවෙත් තමයි ආයේ නැවත එන්නේ පිටතර දාන්න මිලාන් ආහ් ඉස්සලම කියන්නකෝ ඔයාගේ සර්නේම් එක මොකක්ද කියලා මම මාවතගේ මිලාන් සිරන්ත පෙරේර මිලාන් පෙරේර කියලා කියන්නේ ඔව් මට මිලාන් උඹට විහිළුවට මොකද කියන්නේ ආද විහිළුවට මිලාන් පෙරේර කියලා හරි මිලාන් උපන්නේ මේ වැල්ලේද ඔව් උපංගම් පවුල කී දෙනෙක්ද මගේ පවුල ඉන්නවා 9 දෙනෙක් පරම්පරාව ඇල්ලෙවේ ඉන්නේවා රයිට් අපි මේ ඉන්නේ තන හරියට කියනකොට කාට හරි එන්න ඕන නම් මෙතෙන්ට සහ ඔයත් එක්ක කතා කරන්න ඕන නම් එහෙම නැත්නම් අර අර මං ආසයි මේ ප්‍රෝග්‍රෑම් එක බල්ලි වරලා කවුරු හරි අර ලොකු උදව්වක් නෙමෙයි අපි බැලුවේ අර මේ කැස්බෑවෙක් මේ අතපය නැති එක්කෙනෙක් එයා ජීවිත කාලෙ මෙහි ඉඳ වෙනවනේ ඔව් එයාට අඩු ගානේ ටැංකියක් හදලා දෙන්න පුළුවන් නම් ඔව් ලොකු දෙයක් ලොකු දෙයක් වා හරි මට මෙතන එන විදිහ කියන්නේ මේ මේ ඉස්සලා මෙතනට එන්න ඕනේ දැන් සාන්ත රීටා පාරදී ගල්කිස් ගාලුපාරේ ගාලුපාරේ දැන් මෙහි කොළඹ පැත්තේ ඉඳලා එනවා නම් මැක්ඩොනල් එක තියෙන ගල්කිස් ඔව් මැක්ඩොනල් එකත් එක්කම තියෙනවා සාන්ත රීටා පාර ඔව් උඩ අපේ ඒ පාරේ තමයි අපේ පල්ලිය තියෙන්නේ සෙන් මේරිස් පල්ලිය ඔව් සෙන් මේරිස් පල්ලියත් එක්ක තියෙන පාර සාන්ත රීටා පාරේ කෙලින්ම පල්ලියට ආවම මෙතනටම එන්න පුළුවන් මෙතනට එන්න පුළුවන් හරි ඔයා ඉස්සලාම කැස්බෑවෙත් දැක්ක වයස නිකන් චූටි කාලේ මතකද යන්තම් මත එහෙම සිග්නල් එකක් තියෙනවද ඔයාලා? කැස්බෑවේ කවුරුදු 4 දී? ඔකී ඉඳලම කැස්බෑවොත් එක්ක තමයි ඉන්නේ. මේක පටන් ගත්තේ කවුද? මේක ඇත්තටම අපේ තාත්තා තමයි පටන් ගත්තේ. හ්ම්. තාත්තගේ අදහස ආවිදේට වර කියලා තියෙනවද කවදාද දවසක නිකන් මෙන්න මෙහෙම එක්ස්පීරියන්ස් එකකින් මට මේක හිතුණි පුතාවයි කියලා තියෙනවද? ඉස්සර මේ වෙල්ලේ සෑහෙන විදේශිකයෝ ඇවිල්ලා තියෙනවා. ඔව්. අපි මේ ඉන්නේ ගල්කිස්ස වෙල්ලේ මේ මෙතන පේන්නේ මේ ගල්කිස්ස මහ හොටලේ. ගල්කිස්ස මහ හොටලේ මීටර 100ක්වත් නැහැ ඇත්තටම. ඉතින් රාත කරන වැඩි ඔය කැස්බෑ විතර එයා තනියම එක්කව කරනවා ඉස්සර වාන්දර ගිහිල්ලා. ඔව්. එක්කව කරගෙන ඇවිල්ලා විතර වල දාලා ඒ ඇටව එන දවස් ගාන එයා ගණන් කරනවා. දවස් 45. ඔව්. ඉතින් දවස් 45න් හරියටම අද රැහැට එනවනම් ඒ වල පොඩ්ඩක් බැහැලා තාත්තා දන්නවද ඇටව එනවයි කියලා. ඉතින් එයා දන්න අයට මැසේජ් එක දෙනවා ඒ ගයිඩ්ලා හරි වෙරළ ඉන්න අයට. ඊපස්සේ ඒගොල්ලෝ රෑ සුද්ධ අරගෙන එනවා. ආ මේතර පැටව වෙනවා බලන්න. පැටව බලන්න. ඉතින් පැටව බල්ලා ඉවර වෙලා ඉතින් ස්විච්චාවෙන් ඒක සමහර අය තාත්තටම ආදර කරනවා. හරි. එහෙම තමයි පටන් ගත්තේ. ඒ තමයි පටන්. දැන් තාත්තා නැහැ. තාත්තා නැතිව. මේ මට කියන්න මේ දැන් මූදයි ඉන්න කාට හරි වෙජිටේරියන් වෙන්න අමාරු වේද මං? ඒ කියන්නේ මාළු මොන හරි කන්න ඕනේ. ඔතන ඔයත් මේ මාළු කනවා ඇති. දැන් මට තියෙන ප්‍රධාන ප්‍රශ්න මේ කැස්බෑ වද වෙනවානේ. වද වෙන්න හේතු ගොඩක් තියෙනවා. ඔයා දන්න හේතු ටිකක් මට කියන්නකෝ. සාමාන්‍යයෙන් සර් කැස්බෑව ඉස්සර නම් ගොඩක් තරජනයක් වෙලා තිබ්බේ මිනිස්සු කැස්බෑව සෑහෙන්න මරනවා කන්න. විතර හැච්වීමක් නැහැ. දැන් ඔයා ඔය ඉස්සර කියලා කිව්වහම මම මේ මෑත කාලේ චෙක් කරාම තාමත් මරනවා. ඉස්සර නෙමෙයි. මරනවා. දැන් අපි ඉන්නකොට සාමාන්‍යයෙන් සර් කවුරුවත් පෙළඹෙන්නේ නැහැ කැස්බෑ විතර කන්න කැස්බෑවෙක් මරන. මොකද මෙතන අපි ඉන්නවනේ.
අපි කැස්බෑව සංරක්ෂණය කරනකොට මිනිස්සු දානවා. ඔව්. ඉතින් මේ වගේ මධ්‍යස්ථානයක් නැති තැන් දැනට. ඔව්. මේ මධ්‍යස්ථානයේ අතර තව කොච්චර තියෙනවද? කොස්කොඩ පැත්තේ තියෙනවා. කොස්කොඩ තියෙනවා. මෙතනින් එහාට සර ආයෙ පටන් ගන්නේ කොස්කොඩ. කොස්කොඩ. මේ පැත්තේ මුදු තීරේ මීගම් පැත්තට ගියාම උතුරු වෙරළ තීරේ නෑ දැනට. නෑ නේ. ඒ කියන්නේ මැද්ද ඉන්නේ ඔයා විතරයි. මම විතරයි. ඔබ කැස්බෑ මස් කාලා තියෙනවද? අපි නම් කැස්බෑ මස් කාලා නෑ. කන්නෙත් නෑ. කන්නෙත් නෑ. මාළු කෑවට කැස්බෑ මස් කන්නේ නෑ. නෑ. ඇයි? මේ ඇති කරලා දරුවෝ වගේ ඉන්න හින්දාද නැත්නම් උන්ගෙන් ජීවත් වෙන හින්දාද නැත්නම් උන් විනාශ වෙන හින්දා උන් ආරක්ෂා කරන මොකක් හරි වාගේ අතර හේතුවක් තියෙනවද ඒතරම මේ කැස්බෑවත් එක්ක ලොකු බැඳීමක් තියෙනවා අපි මට පෞද්ගලිකව පුංචි කාලේ ඉඳලා උන් යාළුවෝ වගේ අපේ ෆැමිලි එකේ එක්කෙනෙක් ඒ කියන්නේ මට ඇත්තටම දෙමව්පියෝ වගේ මම කැස්බෑ එක පැත්තකින් පැටව දරුවෝ වගේ ඔව් පැටව දරුවෝ වගේ වාට එක්ස්පීරියන්ස් ඇතර කැස්බෑවත් එක්ක ඔව් එකක් දෙකක් කියන්න ගුවන් එක මෙන්න මෙහෙම එකක් වුණා කියන සමහර ඒවා තියෙනවා මේ මිලන් හිතා ගන්න බෑ විශ්මයජනක දේවල් විශ්වාස කරන්න බැරි දේවල් කැස්බෑවොත් එක්ක තියෙන අද්දකීමක් දෙකක් කියන රෑ ඩයිවියක් යනකොට කැස්බෑවෙක් මට මතකයි දැලක වැදිලා පරේ ඒ කියන්නේ අපේ රීෆ් එක සාමාන්‍ය මීටර 200ක් විතර යනකොට හවු වෙනවා දැලේ වැදිලා පරේ රැඳිලා කැස්බෑව දැලත් එක්ක ඔව් කොට මෙහෙන් අපි ඩයිවියකට යනකොට පාන්දර දෙකම ආර විතරයි ඉතින් ඒකත් අපි කැන්සල් කරලා අන්තිමට දැලත් එක්ක මම කැස්බෑවත් අල්ලගෙන තනියම ගොඩට පීන් මීටර 500ක් විතර බරයිද ලොකුයි කියද ඔව් දැලත් අරගෙන හා තනියම ගොඩට පීනුවා ඒ කියන්නේ මමයි තව එක දෙන්නයි ගියේ තව එක්කෙනෙකුයි ඒගොල්ලන්ට මම අල්ලන් දුන්නේ කැස්බෑව අල්ලගෙන තනියම ගොඩ පීනලා දැල කපලා ලීස් ආයෙ මුදර නිදාස් කරලා ගෙදර ආවා කට්ටියත් එක්ක ඔයා මෙහෙ කචල් දාගෙන නැද්ද මේ මිනිස් එක මේ අල්ලන් දෙපා පරිසං කරන්න ඕනේ මේක නිකන්. ඔයාලට ප්‍රශ්න ඉන්න ඕනේ. ඔයාලට ඇත්තට මේ කැස්බෑ මෙතන තියෙන ප්‍රශ්න ඉන්නේ කාගෙන්ද කියන්නකෝ මට වැල්ලේ මිනිස්සුන්ගෙන්ද නෑදෑයන්ගෙන්ද රේල්වේකෙන්ද? ගෙන් මේ වැඩේ කරන් යද්දි වරෙන් ප්‍රශ්න කිය. ගමේ අය හොඳයි ගොඩක් සහයෝගය දෙනවා. ඉතින් සමහර අය එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඉතින් සමහර අය ඉන්නවා කැස්බෑව මරලා මස් විකුණන අයත් ඉන්නවා. මම මෙහෙ බිත්තරයක් ගන්න රුපියල් 20ක්. සමහර අය කන්න බිත්තර ඉල්ලනවා රුපියල් 40ට 50ට. ඉතින් මට වඩා ඩබල් ත්‍රිබල් ගාණක් ගෙවලා ගන්න අය ඉන්නවා. ඉතින් ඒ අය මට හොරෙන් අරයට බිත්තර අරන් යනවා. එතකොට එතනදී මේ රකින්න ගේන බිත්තර ටික මගදී සල්ලි දීලා ගන්නවා. සල්ලි දීලා වැඩි ගාණක් දීලා ගන්නවා. ඉතින් ඒ අතරතුර පොඩි පොඩි බයින් බස් වීම වෙනවා. පන්නදෙල් කාටවත් ගහන්න එපයි කියලා මම සමහර අයට කියලා තියෙනවා. මොකද මේ පන්නදෙල් වලට ගොඩාක් කොරල් රීෆ් එක තුවාල වෙනවා. ගොඩක් මාළු මේ රීෆ් එකේ අලංකාර කරන ලස්සන මාළු ඉන්නවා මේ කලර් ෆිෂ්ලා. ඒ කලර් ෆිෂ්ලා මැරෙනවා කැස්බෑව වැදිලා කැස්බෑවේ සාමාන්‍යයෙන් විනාඩි 20ක් විතර දැලක වැදිලා ඉන්නකොට යාට උස්ම ගන්න උඩට එන්න බෑනේ. අර දැලේ රැඳිලා ඉන්නකොට යා මැරෙනවා. ඔබට මේකට ලයිසන් තියෙනවද? මේකේ මට තියෙනවා රෙකමලේෂන්. ඒ කියන්නේ මේ හොඳ වැඩි මේ වැඩි හොඳට කරගෙන යනවා කියන රෙකමලේෂන් තියෙනවා. ඒ කියන්නේ වනජීවීක හරහා ස්ටුඩන්ට්ස් කෙනෙක් ඉගෙන ගන්න ළමයි ආවොත් මේ කැස්බෑ මධ්‍යස්ථානෙට තමයි දරුවා යොමු කරන්නේ යම් කිසි අධ්‍යාපනයක් ලබා ගන්න. ඉතින් ඒ වගේ අපි කිම්කෝ ලෝක සමෘද්ධි දිනයට කොහේ හරි ලංකාවේ එක්සිබිෂන්ස් එකක් තියෙනවා නම් මේ කැස්බෑව ගැන කියලා දෙන්න ළමයින්ට. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මේ මධ්‍යස්ථානෙන් තමයි කැස්බෑව ගෙනියන්නේ. දැන් ඔය තියෙනවනේ අපේ දීවර විශ්වවිද්‍යාලයේ ඔය එක එකව තියෙනවනේ. ඔයා කීයට ඉගෙන ගත්තද? මම ඔලෙවල් විභාගය දක්වා ඉගෙන ගත්තා. ඔලෙවල් දක්වා විතරයි. ඔව්. හැබැයි මේ කැස්බෑවත් එක තියෙන අද්දකීව ගත්තාම අවුරුදු 5 ඉඳන් විතරනේ. ඔව්. ඒ කියන්නේ අවුරුදු 5 ඉඳන් මේ වැඩේ හොතර දන්නවා. මේ මට කියන්න මිදන් මේ පරිසරයේ දැන් අතරම මේ පොලිතීන් මේ ගොඩ ගහලා තියෙනවනේ විශාල ප්‍රමාණයක් මේ ඊයරය මම හිතන්නේ මූද සැරවිලා තියෙනවා. සැරවිලා තියෙනවා. මේ සත්තුන්ට මේ පොලිතීන් සහ මේ මූදර එකතු වෙන මේ අපද්‍රව්‍ය මිනිසුන් ගින්දන් සතු ගින්දන් නේනේ. ඒතර කනවා තරම්ම උන්ට හානි නේද උන්ට අමාරු නේද ඉන්න. අතරම සර මේ කැස්බෑව උන්ට දැන් තියෙන ලොකුම තර්ජනය තමයි මේ පොලිතීන්. මොකද කැස්බෑව කියන්නේ මූදේ ජෙලිෆිෂ් බවුලව ආහාරයට ගන්න සතෙක්. මාළු අල්ලන්න ගොඩාක් සේවයක් කරන සතෙක් තමයි කැස්බෑව කියන්නේ. මොකද ජෙලිෆිෂ් ප්‍රමාණයක් මූදේ තිනකොට ඒ ජෙලිෆිෂ්ලා කරන වැඩේ රීෆ් එකේ ඉන්න ඔක්කොම මාළු පැටව්. මාළු විතර ඒ ඔක්කොම කනෝ. ඉතින් ජෙලිෆිෂ් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ මූදේ මාළු අස්වැන්න නැති වෙලා යනවා. ඉතින් කැස්බෑව කරන වැඩේ මේ රීෆ් එකේ තියෙන ජෙලිෆිෂ්ලා ඔක්කොම කනෝ. කනෝ. දැන් එලා තියෙන්නේ මේ ජෙලිෆිෂ්ලා කියලා හිතාගෙන කැස්බෑව පොලිතින් කම්. ඉතින් පසුකාලීනව ඒගොල්ලන්ට කැන්සර් ඇදිලා මැරිනවා. වෙරළට සලකනවා අඩුයි. පිට ඕනේ මේ වෙරළට සලකන්න. මිලන් මම මේ කවියක්වත් එක්ක කතා කරන්න හදන්නේ. මේක ලියලා තියෙන්නේ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මේ කෘෂි විද්‍යාව පිළිබඳ විශේෂ වේදිකර උපාධාරියෙක් හිටියාගේ නම කුමාර හෙට්ටි ආරච්චි. ආ. ඒතර මම කොළඹ කැම්පස් එකේ ඉන්න කාලේ එයා හිටියේ පේරාදෙණිය. එයා හොඳ කවියෙක්. ආ. කවිය මාත්‍රකාව තමයි කැස්බේ අම්මාගේ කවිය. කැස්බේ අම්මාගේ කවිය. හරි. ඒකේ පටන් ගන්න මෙහෙම. හබරාදුව වෙරළට බිජුලෑමට පැමිණි අහිංසක කැස්බේ අම්මා පණ පිටින් සිටියේදී ඇගේ එක කකුලක් පමණක් කපාගෙන තෙම්පරාදු කරගෙන කති. හබරාදුව වෙරළට එනවා. ඔව්. දැන් කැස්බේ අම්මා කෙනෙක්. දැන් මට නම් ඇවිල්ලා පේනවා මෙයා අර ඔව් අමාරුවෙන් අත් දෙක දදා අමාරුවෙන් ආවහම මේ වෙරළේ ඉන්නවනේ වා දන්නවා මහා කාලකන්ණි සතු ටිකක් ඉන්නවනේ මේ 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 කිසිම ආචාර ධර්මයක් නැති අය. උන් ටික දෙනෙක් කරන්නේ පණ පිටින්ම කකුලක් කපාගෙන ඒක බයිට් එකට දාලා කනවා. ඔයාටත් තියෙනවද එහෙම මට මමත් අහලා තියෙනවා මෙහෙම එකක් මීගම් පැත්තේ මෙහෙම කරනවා අර එහෙම මෙහෙම කරනවා කැස්බෑ කටු තියෙනවාද ඔයාට තියෙනවද එහෙම නිකන් ඔවා නිකන් ඔයාට සසල කරපු අත්දැකීමක් තියෙනවද එහෙම නිකන් සයන්ස් නෙවෙයි මං අහන්නේ. ඔව්. සයන්ස් ඔයා දන්නවනේ කැස්බෑව ගැන. එහෙම නිකන් ඔයා හරි අමාරු නෝ ඔයාට ඒ වගේ අත්දැකීමක් තියෙනවද ඔයාට. අපි ඒ වගේ අත්දැකීමක් කියන්නේ සර් අපි යනවා මේ හැම අවුරුද්දේකම මේ තලවිල. ඒ වාර්ෂික මංගල්‍යයට මාර්තු. ඔයා කතෝලිකී. කතෝලිකී. හරි. කුඩාරං ගහගෙන මේ මංගල්‍යේ කොමාරි දවස් 7ක් විතර ඉන්නෝ. ඒ කියන්නේ පාස්කු මංගල්‍ය කියන්නේ මේ දේශවන්දරුවන්ගේ අර දුක්පාර්ත පාර්තිය සීකරණ මංගල්‍ය. ඉතින් හට් එකක් ගහගෙන තමයි ඉන්නේ. ඉතින් අපි ඉන්න පල්ලිය වත්තර එහා පැත්තේ ඉන්නේ තනිකර කැලේ. ඉතින් අපි උදේ හරි හවස හරි යනවා කොල්ල සෙට් එක ඇවිදින්න. ඉතින් ඕම යනකොට යනකොට ඒ තැන් හැම තැනකම තියෙන්නේ තනිකර කැස්බෑ කටු. කැස්බෑ කටු තට්ටු ගණන් තියෙන. ඉතින් හරි දුකයි ඉතින් මට මේ කවුද මේව කරන්නේ කියලා. කවිය පටන් ගන්න මෙහෙම. දැන් ඔන්න අර මූදේ ඉඳන් ඔය අකුවන ඉන්න වෙලාවේ ඒගොල්ලෝ බෑඩ් ෆෑ වෙනකොට බුදු සරණින් මං ආවේ ලොවින් උතුම් රට දකින්න. තම්බපන්ණී ඒ වුණොම පරපුරකට කියා දෙන්න. සාදු සාදු මට අවසර මේ වෙරළේ biju දාන්න පින්ඔතුනේ පිහි ඇරන් ඇයි ආවේ මං බලන්න. දැන් ඔයාට පේනවා නේද නිකන් බුදු සරණින් මං ආවේ ස්ථිරෝම් මේ වැල්ලෙම ගියේ කෙනින්නේ. ඔව් වැල්ලෙම ගියේ. එයා කාලෙකට පස්සේ එනවා මෙතන යාට හුරු හින්දා. මොකද එයා දන්නවා මේ බුදු සරණ තියෙන්නේත් මෙහෙ. මෙතන. ජේසු පීඨ තියෙන්නේත් මේ. මෙහෙ. කෝවිලේ පීඨ තියෙන්නේත් මෙහෙ. පැටිය කාලේ ගියානේ. ගියා. ඒ විශ්වාසයටනේ මේ අම්මා එනවා ඇත්තනේ. එන්නේ ඔව් සර්. ඔයාම කිව්වා මට මේ මේ ගියායේ තමයි එන්නේ කියලා. එන්නේ කියලා. අනිත් පැත්තෙන් කියනවනේ අපේ රට නිකන් ලෝකෙන් උතුම් රට. ඔව්. උඹට මේ හිතනවා නිකන් උතුම් රටත පොඩි hina යනවා නිකන් කොහම මේ ලෝකෙන් උතුම් රටේ මිනිස්සු මෙහෙම කරනවා වගේ අදහස් එනවා නේද නිකන්. ලෝකෙන් උතුම් රට. දැන් තම්බපන්ණී වරුන් පරපුරකට කියා දෙන්න. ඒ පරපුර නේදර පැටවු ටික. අර අම්මා ඇවිල්ලා දැම්මහම ඊළඟ පැටවු ටිකක් කියනවා මේ වෙරළ හොඳයි ඊළඟ පාරත් ඇවිල්ලා විතර දාන්න. පරපුරකට ඔව් පාඩම ඒගොල්ලෝ කියලා දෙනවා. කියලා දෙනවා. සාදු සාදු මට අවසර මේ වෙරළේ biju දාන්න. අපි සාදු කියලා කියන්නේම මේ මේ පොඩි ප්‍රාර්ථනාවක්නේ. ඒ අම්මා හිතනවා මේ මං එනම් මේ වෙරළේ දාන්නම්. පින්වතුනේ පිහි අරන් ඇයියාවේ මං බලන්න. දැන් පල්ලියන්නේ පින්වතුන්නේ. ඔව්. පන්සල් යන්නේත් පින්වතුන්. කෝවිල් යන්නේ පින් කරන්න. ඒ පින්වතුන්ගේ පින්වතුන් ටික තමයි ඇවිල්ලා තියෙන්නේ මොකක් අරගෙන. පිහි අරන්. බුදු සරණින් ආපු සෙට් එක දැන් පියදාස නිමල් පෙරේරා කියන්නේ නැතුන් කියනවා හිච්චි පුතේ පිහිය ගනි මේන් කකුල කපා ගනි කවුද කියන්නේ කැස්බෑ අම්මා ඔයා ඔයා කතෝලිකෙක් නේ ජාතක කතාවක් තියෙනවා මේ මිලන් චද්දන්ත ජාතකය කියලා ඔව් හරි ඒකෙදි ඇතා අර ඇතාගේ දල කපන්න ගියේ කෙනාට කියනවා
ඔයාට මේ කියතෙන් කපන්න බෑ නේද අමාරුයි නේද මේ දලේ කපන්න කියතරම් මගේ හොඬේ තියන්නකෝ මං කපලා දෙන්නම් කියලා ඇතා හොඬෙන් මෙහෙම කියත අරගෙන එයාගේ දල් ඇද්දල මෙහෙම කපලා දෙනවා මේ කැස්බෑ අම්මා කිච්චි පුතේ පිහියගෙන මේන් කකුල කපා ගන්න දුන්න හීන් කොළුව පිහියගෙන මේ කකුලත් කපා ගන්න කලුමල්ලිය පිහියගෙන තුන් වෙන්නත් කපාගෙන ආ කපාගෙන කකුල් තුනම සුදුමල්ලිය පිහියගෙන සිව් වෙන්නත් කපාගෙන කකුල් හතරම නැති වුණොත් කැස් බෑවුර මොකද වෙන්නේ කකුල් හතරම නැති වුණොත් කැස් බෑවුර පවතින්න බෑ නේද පවතින්න බෑ මේ මේ කවිය දැක්කම මට මතක් වෙන්නේ ඔයාලා ළඟ ඉන්න අර කකුල් තුනම නැති කැස් බෑවුර එහෙම කපාගෙන කාලා වෙන්න නම් බෑ මේ දැලකට අහුවිලා කියලා මම හිතන්නේ හැබැයි මෙහෙම වෙන්න පුළුවන් හිච්චි පුතේ පිහිය ගනින් මේන් කකුල කපා ගනින් හීන් කොළුවෝ පිහිය ගනින් මේ කකුලත් කපා ගනින් කළු මල්ලේ පිහිය ගනින් තුන් වෙන කපාගනින් සුදු මල්ලේ පිහිය ගනින් සිව්වෙන්නත් කපාගනින් ඊට පස්සේ දැන් මේ පිහිය මේගොල්ලෝ ගෙනෙලා තියෙන්නේ දැන් අපේ තියෙනවානේ දැන් 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 වෙරළ තීරිය ඕගොල්ලන්ට කතෝලිකයෙක් ඉදිරිය ඕගොල්ලන්ගේ තියෙනවානේ ජේසු කුරුසය මරියතුමිය පල්ලිය නත්තල් එහෙම සිම්බල්ස් තියෙනවානේ ඔව් ඒ වගේ බෞද්ධයන්ටත් තියෙනවා සඳකඩ පහන එතකොට නටබුන් පිළිම ඒව ආරක්ෂා කරන්න ඕනි ගන්ටා කුළුණ පල්ලිය තියෙනනේ ඔව් ගන්ටාරේ දැන් අහනවා මේ පිහිය ගේන එක මේක ෂාප් කරන්න එපා මුවත් තියන්න ඕන අර කවිය අහනවා අරුන්ගෙන් අර එන හිච්චි මල්ලි පොඩියෙන් අහනවා සඳ සඳකඩ පහන කුල්ලද මුවත් තිබ්බේ හඳකර පානේ ගාලද ගෙනයි මේ කකුල කපන්න නටමුන් පිළිම එක බුදු පිළිම එක උලලද පිය ගෙනාවේ කපන්න මේ ගන්ටා කුළුණක ෂාප් කරලද ගෙනාවේ පූජාසනයක මල් තියෙන තැනක තියලා වගේ පිය එහෙමද ගෙනාවේ යහනවා අර පන පිටින් ඉන්න අම්මගේ කකුල කපන්න කකුල කපලා බයිට් එකට කන්න සඳකඩ පානක උලලා තිබ්බ පිහිතලේද නටමුන් පිළිමෙක උලලා මුවත් තිබ්බ පිහිතලේද ගණ්ඨා කුළුණක උලලා මුවත් තිබ්බ කියනවා දැන් ඔය මස් විකුණන්නේ මම දැකලා තියෙනවා දැන් ඔයා දැකලා ති මේ කැස් බෑ මස් දැක්කම හරිය කම්පාවක් වෙනවා නිකන් සමහර ලාට පොලිසියෙන් අල්ලපු මස් කුට්ටි මස් කෑලි ඔතාගෙන ගෙනියනවා ඒ ගෙනියන පැක් එක ගැන කියනවා මෙහෙම බලන්න හෝඩි පොතේ පිටු කඩලා එක කකුලක් ඔතා ගන්නට අර අම්මා කියනවා ආ හෝඩි අඩු ගානේ හෝඩිය කියන එකෙන් කියනවා ඇත්තේ නේද මේ යන්තම්වත් ඉගෙනගෙන තියෙනවනම් හෝඩියටවත් ගිහිල්ලා තියෙනවනම් මේ අපරාධ කරන්නේ නෑනේ සුභාසිතේ පිටු කඩලා තව කකුලක් ඔතා ගන්නට ඔය අපේ තියෙනවා මේ මේ සාහිත්‍යයේ මිල දැන් බණ කතා තියෙනවා බුත් සරණ දහම් සරණ සංඝ සරණ පූජාවලිය සද්දරත්නාවලිය ලෝ වැඩ සංගරාව සංස සංදේශේ ඔහොම තොගයක් අපේ තියෙනවානේ කතෝලිකයන්ගේ තියෙන මොන හරි කියන්න ඕන බයිබලයේ කියලා කියන මොන හරි තියෙනවානේ දැන් ඒ පොතේ තමයි තව කකුලක් කොටා ගනි. අපි කියන්නේ මේ කූඹි පුකක් තරම් මොලයක් නැතිව. හෝඩියවත් දන්නේ නැතිව. හෝඩිය කියන්නේ මේ අකුරුම නෙවෙයි. දැන් ඔයාට මේ පරිසරය ආරක්ෂා කරන්න අකුරු ඕනේ නැහැ නේද? ඕනේ නැහැ. උපාධිය ඕනේ නැහැ නේද? එක්ස්පීරියන්ස් එක.
ලෝවැඩ සංගරාවෙන් තව එකක් ඔතා ගනි ඉතිහාස පිටුලින් තව එකක් ඔතා ගනි අපි ඉතින් හරි පම්පෝරි ගහනවනේ මේ ඉතිහාසය හැබැයි උන් තමයි අර වගේ පිහිය උලලා ගෙනෙල්ලා මේ කැස් බෑ වගේ ඕඩි පොතේ පිටු කඩලා එක කකුලක් ඔතා ගන්නට සුභාසිතේ පිටු කඩලා තව කකුලක් ඔතා ගන්නට ලෝ වැඩ සංගරාව කඩා තුන් වෙන්නත් ඔතා ගන්නට ඉතිහාසයේ පිටු ඉරලා සිව් වෙන්නත් ඔතා ගන්නට දැන් කියනවා සංස්කෘතිය කබල් ගෑව හට්ටියටම මස් දාන්න දැන් අර මස් උතුරද්දී බයිට් එකට මුම්මේ සංස්කෘතිය ජාතිය ආගම එය වෙනුවෙන් මේ 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 එළිය පෙනිහිටනේ උන්නේ ඔව් උන් තමයි හට්ටිය දාලා මේ මස් උයන් මිරිස් තුන පහේ එකම අනන්‍යතාවයේ අනන්ත අනන්‍යතාවය කියලා කියන්නේ මොකක්ද දන්නවද ඐඩෙන්ටිටි එක වාට පොලිසියෙන් ගලව ඐඩෙන්ටිටි පෙන්නනවා දැන් මුන්ට අනන්‍යතාවයක් තියෙනවා ඐඩෙන්ටිටි එකක් මොකද්ද හෝඩි පොත කියවපු සුභාසිතේ කියවපු ලෝවැඩ සංගරාව කියවපු ඉතිහාස ගැන කතා කරන උන් තමයි මේ හට්ටිය දාලා අනන්නේ අන්න උන්ගේ ඐඩෙන්ටිටි එක උන්ගේ අනන්‍යතාවය අම්මා දුන් කිරට වැදලා පොල් ගෙඩියක කිරි දාන්නට අංගී හිතල වෙනවනේ ඔයා හැදෙන්නේ පොඩි කාලේ අම්මා දුන්න කිරි දීලා දැන් පොල් ගෙඩියේ කිරි දාපන් ඒක මතක් කර කර නොකිය කියනෝනේ තොපි අම්මගෙන් කිරි බීපු ජාතියක් වෙන්න විදිහක් නැහැනේ මේ කාල කන්නේ ආ හතරවරම් දීපීටේ කට ගැස්මේ රහ බලන්න සංස්කෘතිය කබල් ගෑව හට්ටියටම මස් දාන්න මිරිස් තුන පහේ එකම අනන්‍යතාවය අනන්ත आत्मय යක්ෂ බූස පිසාචයන් කලබලවි එන්ටපා කියනවනේ මස් පුච්චලා කෑවම් පුලුටු වෙනවම තියෙනවනේ යක්කු එන්ටපා මෙතේ බුදුන් හමු වන දා දෙක කුල් පැටලෙන්ටපා ඔය දන්නා මෙතේ බුදුන් කියන්නේ කවුද දැන් ඔය අපේ දැන් ඔය අදහන බුදුහාඳුරෝ මේ ගෞතම බුදුහාඳුරෝ ගෞතම කියන්නේ යගේ නම හරි අනාගතේ බුදු වේ කියලා හිතන් ඉන්නා මෙත් බුදුන් මෛත්‍රී බුදුහාඳුරෝ හරි
එතකොට දැන් බෞද්ධයෝ විශ්වාස කරනවානේ පුනරුත්පත්තිය. මේ මරුණාම ලබනාත්මේ උපදිනවා. මේ මරණය මේ 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 සෙට් එකට කියනවා උඹලා කවදාහරි දවසක මෛත්‍රී බුදුහාඳුරෝ බුදු වුණාම ඉස්සරහට එන්න එපා කකුල් පැටලෙයි. අපරාධේ පනිෂ්මන්ට් එක හම්බ වෙයි. ඒක මතක් වෙයි කියලා. අත්තා මුත්තා කිරිකිත්තන් සෝනින් නැගිටින්න එපා. අම්මා අප්පා අමුදරුවන් කිසිවෙක් දැනගන්ට එපා. යක්ෂභූත පිසාචයින් කලබල වී එන්ට එපා. මෙතේ බුදුන් හමුවනදා දෙක කුල් පැටලෙන්න එපා. මෙතේ බුදුන් හමුවනදා මංවාට මේ කියල දුන්නේ මේ විද්‍යා පාඩමක් නෙමෙයි කැස් බෑව ගැන. මේකත් මං ඔයාට දෙනවා. දැනට තියාගන්න. මං ඔයාට ගෙනත් දෙනවා තෑග්ගක්. ඔයාට මේ හම්බිච්ච තෑගි කියන්න පුනිකම්. අතන තැන්කිය දුන්නේ ජර්මන් කාරේ. ඔව්. වෙන? ස්කෝලේ ළමයි කට්ටියක් තැන්කියක් හදලා දීලා මේ. අර නම ගහපුනේ තැන්කිය. ඔව්. එතකොට මේ තැන්කියත් හදලා දුන්නේ මේ ලංකාවේ මේ අම්මා තාත්තා නැති ළමයින්ට උගන්වන මේ ගෙස්ලා වගේ. මම හිතන්නේ අනුරාධපුරේ ඉන්නේ ඒගොල්ලෝ. ඔව්. ඒගොල්ලෝ තමයි මේ මෙහා පැත්තේ ටැංකි දෙකක් හදලා දුන්නේ. මම මේ වැඩසටහන කවුරු හරි බලයි. ඔව්. ඒ ඇරි යෝජනාවක් කරමු. මේ මිලන් හම්බ වෙලා එක ටැංකියක් හදලා දෙන්න කියලා ඉවරලා කවුරු දාන්නද? අර අතපය නැති. අර අතපය නැති එක්කෙනා වදා. එදාට මං තෑග්ගක් අරගෙන මොකක්ද දන්නවද? මේක හොඳට ටයිප් කරලා මේ කවිලිව කුමාර හෙට්ටිය ආරච්චිගේ නමත් ගහලා මේ මගේ ෆොටෝ එකකු ගහලා මෙහෙම ඉන්නවා. මම මේක ගෙනත් දෙනවා. මේක කොහේ හරි තියාගන්න. එනේ කිනකොට කැස් බෑවික් මරපුරන් ගැන කියවා. කියවන්න. ඒතර සයන්ස් එකට අමතරව ඔයා මේකත් ඒගොල්ලන්ට දෙන්න. දෙන්න. Thank you Mila. Thank you. අය හම්බ වුණා සබ. දේපා මෙතේ බුදුන් හමුවනදා. They come.